කොණ්ඩ ගැන කතා කරන්න කියලා ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා. එක වීඩියෝ එකකදී මම ඔයාගේ ලස්සන ගැන කතා කරා. ඒ වෙලාවේ තමයි ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්නේ තියෙනවා කියලා මට කිව්වේ. කොණ්ඩ යනවා. ගොඩක් අය නිදි මරනකොට වෙහෙස වෙනකොට පාඩම් කරනකොට ස්ට්‍රෙස් වෙනකොට කොණ්ඩ යනවා කියලා මට කිව්වා. ඉතින් මේකට පිළියමක් කියන්න කියලා මට කිව්වා. ඉතින් අද කතා කරන්න හිතුවේ කොණ්ඩ ගැන. පාඩම් කරන අය ඉගෙන ගන්න අය කොණ්ඩ යනකොට ගොඩක් ස්ට්‍රෙස් වෙනවා විශේෂයෙන්ම ගෑනු ළමයි පිරිමි ළමයිනුත් එහෙම තමයි විශේෂයෙන්ම ගෑනු ළමයි ඒ වුණාට හරියට මේ ගැන හිතනවා ඉතින් ඒගොල්ලන්ට හිතන්න හේතුත් තියෙනවා මොකද ඉස්කෝලේ යන කාලේ එහෙම නැත්නම් ඉගෙන ගන්න කාලේ පිරිමි ළමයෙකුට නම් කොණ්ඩේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි එයාට පුළුවන් ඕන නම් කොණ්ඩ කපලා දාලා එයාගේ වැඩක් කරගන්න ඒ කාලේ නමුත් ගෑනු ළමයෙකුට එහෙම බෑ ගෑනු ළමයෙකුට කොණ්ඩෙ පැත්තකට තියලා එයාට එයාගේ ඉගෙනීම් කටයුතු කරගන්න බෑ. මොකද ගෑනු ළමෙක් හරි ආදරෙයි කොණ්ඩෙට. ඒ වගේම කොණ්ඩේ කියන එක ගෑනු ළමයෙක්ගේ ලස්සනෙන් ලොකු කොටසක් නිරූපණය කරන දෙයක්. ඉතින් ඒ නිසා ගෑනු ළමයෙකුට අනිවාර්යයෙන්ම කොණ්ඩෙ ගැන ප්‍රශ්න තියෙනවා. පිරිමි ළමයෙකුටත් හැබැයි එහෙම තමයි. පිරිමි ළමයෙකුට උනත් කොණ්ඩ යනවා නම් එක එක ප්‍රශ්න තියෙනවා නම් එයාටත් කොණ්ඩ කපලා දාලා එහෙම ඉන්න බෑ අද කාලේ. එයා වුණත් එළියට යනකොට හාසයි ලස්සනට හෙයා ස්ටයිල් එකක් එහෙම දාලා එළියට යන්න. ඉතින් තරුණ කාලෙදි ලස්සනට ඉන්න එපැයි ස්ටයිල්ස් කරන්න එපැයි. ඉතින් හැමෝම ආසයි ලස්සනට ඉන්න ලස්සනට ඇඳලා කරලා යන්න වගේම ලස්සන හෙයා ස්ටයිල් එකක් එහෙමත් දාලා එළියට යන්න. ඉතින් මම එක වීඩියෝ එකකදී ඔයාට කිව්වා මට ඩිප්‍රෙෂන් තත්ත්වයකුත් තිබ්බා කියලා. අන්න ඒ කාලෙදි මගේ කොණ්ඩ හොඳටම ගියා. ඊට පස්සේ මම වැඩ කරන්න පටන් ගත්තා කියලාත් කිව්වනේ. රෑ දවල් නැතුව හොඳටම මහන්සි වෙලා වැඩ කරන කාලේ නිදි මරාගෙන පාඩම් කරන කාලේ මගේ කොණ්ඩේ තවත් ගියා. ඉතින් ඔහොම වෙලා අන්තිමට කොණ්ඩේ දිහා බලන්න බැරි තරම් කොණ්ඩේ කැත වෙලා තිබුණා. මං ආසනයේ කාලේ කණ්ණාඩියක් ඉස්සරහටවත් යන්න. ඇයි මගේ කොණ්ඩේ කැතයි. මං ඒකට කැමති නැහැ. මගේ කොණ්ඩේට කැමති නැහැ. ඊට කලින් නම් මට ලස්සන ක්‍රේල් කොණ්ඩයක් තිබ්බා. දිග කොණ්ඩයක් තිබ්බා. හැබැයි ඒ කොණ්ඩේ ඔක්කොම ගියා. මං ස්ට්‍රෙස් වුණ කාලෙදි ඒ වගේම මං නිදි මරලා මහන්සි වෙලා වෙහෙස වෙලා වැඩ කරපු කාලෙදි ඉතින් ඒකෙන් කියන්නේ නැහැ හැබැයි ඔයාට නිදි මරන්න මහන්සි වෙන්න වෙහෙස වෙන්න එපා කියලා මම කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්න ටික අපි ඉස්සෙල්ලා අඳුරගනිමු කියලා ඉතින් පාඩම් කරනකොට නිදි මරනකොට මහන්සි වෙනකොට කොණ්ඩ යනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි ඒක සාමාන්‍ය දෙයක් ඒක ඕනම කෙනෙකුට වෙන දෙයක් හැබැයි ඔයාලට ඒ නිසා ගොඩක් දුක හිතෙනවා නම් ඒ වගේම හරි හිතට වේදනාවක් දැනෙනවා නම් ඒක සාධාරණයි. ඔය වේදනාව මටත් මීට කලින් දැනුණා. ඒක නිසා මම ඔයාට කියන්න හැදුවෙම අපි කොණ්ඩ යන එකට පිළියම් හොයන්න කලින් ඉස්සෙල්ලා අපිට තියෙන ප්‍රශ්න ටික ගැන තේරුම් අරගෙන ඉමු. මොකද පිළියම් හොයන්න ඕනේ ප්‍රශ්නේ හරියට දැනගත්තාම. ලෙඩේ දැනගත්තට පස්සේ තමයි අපි බෙහෙත් දෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාට තියෙන ප්‍රශ්නේ ඔයා ඉස්සෙල්ලා පැහැදිලිව අඳුනගන්න. බලන්න ඔයාගේ කොණ්ඩ යන්න හේතුව මම මේ කියන හේතු ගානෙන් මොකක්ද කියලා. ගොඩක් අයගේ කොණ්ඩ යන හේතු තමයි මෙන්න මේ දේවල්. එකක් එයාගේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වෙනස් වීම. දෙවෙනි එක තමයි එයාට තයිරොයිඩ් ප්‍රශ්න තියෙනවා නම් එයාගේ කොණ්ඩ යනවා. එහෙම නැත්නම් එයාගේ විටමින් අඩුයි නම් අයන් අඩුයි නම් එයාගේ කොණ්ඩ යනවා. ඉතින් මූලික වශයෙන් මෙන්න මේ කාරණා හින්දා අනිවාර්යයෙන්ම කොණ්ඩ යනවා ඕනම කෙනෙක්ගේ මේ කාරණා තියෙනවා නම්. ඉතින් ඔයා ෂැම්පු වර්ග, කන්ඩිෂනර් වර්ග ඒ වගේ දේවල් වරින් වර පාවිච්චි කරනවා නම් වරින් වර වෙනස් කරනවා නම් අන්න එතනදී ඔයාගේ කොණ්ඩ යන්න පුළුවන්. තවත් හේතුවක් තමයි ඔයා ගොඩාක් කෙමිකල්ස් දානවා නම් කොණ්ඩෙට. උදාහරණයක් විදිහට ඔයා කොණ්ඩේ කලර් කරනවා නම් ස්පයිරල් කරනවා නම් ස්ට්‍රේට් කරනවා නම් වරින් වර කොණ්ඩේට කෙමිකල්ස් දානවා නම් කොණ්ඩේ අනිවාර්යයෙන්ම ටික ටික අඩු වෙනවා. කොණ්ඩේ යනවා. මොකද ඒව හරි සැරයිනේ ඒ නිසා. ඊළඟ එක තමයි ඔයාට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න බැරි නම් එහෙම නැත්නම් ඔයා කන කෑම ගොඩක් වෙලාවට හරි උෂ්ණයි නම් එහෙම නැත්නම් ඔයා කන කෑමෙන් ඔයාට කිසිම පෝෂණයක් ලැබෙන්නේ නැත්නම් අන්න එතකොටත් කොණ්ඩ යනවා. ඒ වගේම ඔයා හොඳට වතුර බොන්නේ නැත්නම් එතකොටත් ඔයාට කොණ්ඩ යනවා. එහෙම නැත්නම් කොණ්ඩේ ඩ්‍රයි වෙලා යනවා. මොකද ඔයාව ඩිහයිඩ්‍රේට් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඊළඟ හේතුව තමයි ඔයා ගොඩක් නිදි මරනවා නම් වෙහෙස වෙනවා නම් මහන්සි වෙනවා නම් ඒ වගේම ඔයාට ස්ට්‍රෙස් නම් ඩිප්‍රෙෂන් නම් ඔයාගේ කොණ්ඩ යනවා. ඉතින් ඒකත් එක හේතුවක්.
ඊළඟට කොණ්ඩ යන තවත් හේතුවක් තමයි ඔයා වෙනත් ලෙඩකට එහෙම නැත්නම් ඔයාගේ වෙනත් අසනීපයකට සැර බෙහෙත් වර්ග පාවිච්චි කරනවා නම් ඒ වගේ සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට ඔයාගේ කොණ්ඩ යන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයා හිතලා බලන්න ඒ හේතුව ඔයාට තියෙනවද කියලා. තවත් හේතුවක් තමයි කොණ්ඩ යන්න ජානවල බලපෑම. ඒ කියන්නේ ඔයා අහලා ඇති ආරයට සමහර අයට ආරයට තට්ටේ පෑදෙනවා. සමහර අයට ආරයට කොණ්ඩ යනවා. මෙහෙම දේවල් වෙනවා. ඉතින් ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. ඒකත් පොඩ්ඩක් ඔයා බලන්න. දැන් මම මේ කියපු ප්‍රශ්න වලින් එකක් හරි දෙකක් හරි එහෙම නැත්නම් කීපයක් හරි ඔයාට තියෙනවා නම් ඔන්න ඔයාගේ කොණ්ඩ යන්න හේතුවක් තමයි ඒක. මේ හැම එකකටම අමතරව ඔයාගේ නොසලකිල්ල නිසාත් ඔයාගේ කොණ්ඩ යන්න පුළුවන්. ඉතින් අපි මේ කියන කාරණා ටික ගැන පොඩ්ඩක් කතා කරමු. මං කියපු හේතු වර්ග දෙකක් තිබුණා. එකක් ඔයා දන්නේ නැති හේතු දැනටමත්. සමහර හේතු තියෙනවා ඔයා දන්නවා. මොකටද ඔයාගේ කොණ්ඩ යන්නේ කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ෂැම්පූ වර්ග වෙනස් කරනවා නම් අන්න එදා ඉඳන් තමයි ඔයාගේ කොණ්ඩ යන්නේ කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කෙමිකල්ස් දානවා නම් අන්න එදා ඉඳන් තමයි ඔයාගේ කොණ්ඩ යන්නේ කියලා ඔයාට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට නිරීක්ෂණය කරන්න පුළුවන් ඔයාට ආරයටද කොණ්ඩ යන්නේ කියලාත්. අම්මගේ අප්පච්චිගේ කොණ්ඩ ගිහින් තියෙනවා නම් ඒගොල්ලොන්ගේ ඒ වයස්වලදී කොණ්ඩ ගියා කියලා කිව්වා නම් ඔයාගේ වගේම නම් ඉතින් ඔයා දන්නවා මොකටද ඔයාගේ කොණ්ඩ යන්නේ. ඔයාගේ කොණ්ඩ යන හේතුව මොකද්ද කියලා. ඉතින් ඔයා දන්නේ නැති හේතු මේ අතර තියෙනවා කිව්වම ඒ කියන්නේ තයිරොයිඩ් ප්‍රශ්න එහෙම නැත්නම් විටමින් ඌනතාව වගේ දේවල්. ඉතින් මේ වගේ තැනකදී නම් මුලින්ම ඔයා දන්න හේතුවක් නෙමෙයි නම් දැන් ඒ කියන්නේ ඔයා නිදි මරන්නෙත් නැත්නම් ඔයා වෙහෙස වෙන්නෙත් නැත්නම් ඔයාට ස්ට්‍රෙස් නැත්නම් ඔයා හොඳ ආහාර වේලකුත් ගන්නවා නම් ඔයාට ආරයට එහෙම ප්‍රශ්නකුත් නැත්නම් ඔයා කොණ්ඩෙට කෙමිකල්ස් දාන්නෙත් නැත්නම් හොඳ ෂැම්පු වර්ගයක් පාවිච්චි කරනවා නම් මේ ඔක්කොම දේවල් තියෙද්දිත් ඔයාගේ කොණ්ඩ යනවා නම් අන්න එතනදී ඔයා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. මොකද ඔයාට තයිරොයිඩ් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විටමින් ඌනතාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ડોක්ටර් කෙනෙක් මුණ ගැහිලා ඔයාගේ තියෙන ගැටලුව කියලා එතනදී ඔයාට බෙහෙත් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා දැනුවත්ව වෙන දෙයක් නම් ඔයා පාවිච්චි කරන ෂැම්පු එක නිසා ඔයාගේ කොණ්ඩ යනවා නම් ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්. හොඳ ෂැම්පු වර්ගයක් පාවිච්චි කරන්න, බාල ෂැම්පු පාවිච්චි කරන්න එපා, කොණ්ඩ සවුත්තු වෙනවා. ඒ නිසා ඔයාට ගැළපෙන හොඳ ෂැම්පු වර්ගයක් පාවිච්චි කරන්න. වරින් වර ඔයා දකිනවා ඉතාම මිල අධික ෂැම්පු වර්ග, කන්ඩිෂනර් වර්ග, තෙල් වර්ග විකුණනවා. මේ හැම දෙයක්ම ඔයා පාවිච්චි කරන්න යන්න එපා. ඔයා කාගෙන් හරි අහලා ඔයාට ගැළපෙන විදිහේ ෂැම්පු වර්ගයක්, හොඳ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න. ඒක ගොඩක් වැදගත්. නැත්නම් ඔයාගේ කොණ්ඩේ නැති වෙලා යනවා. ඊළඟ එක තමයි ඔයා කලර් කරනවා නම්, ස්ට්‍රේට් කරනවා නම්, ස්පයිරල් කරනවා නම්, ඔයා ගොඩක් කෙමිකල්ස් පාවිච්චි කරනවා නම් මේක ටිකක් අඩු කරන්න. අඩු කරන්න කියන්නේ ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් නෙමෙයි නම් ඔයාට ළඟ ළඟ කෙමිකල්ස් දාලා හෙයා ස්ටයිල්ස් ගොඩක් වරින් වර මාරු කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඔයාට ගැළපෙන හෙයා ස්ටයිල් එකක් ඔයා හදාගන්න වරින් වර කෙමිකල්ස් දාලා කොණ්ඩෙට වද දෙන්න එපා. ඊළඟ එක ඔයා හොඳ ආහාර වේලක් ගන්න, පෝෂ්‍ය පදාර්ථ කෑම වේලට එකතු කරගන්න. හොඳට කොණ්ඩෙට පෝෂණය ලැබෙන විදිහට මැල්ලුම් වර්ග, කොළ ජාති මේ දේවල් ආහාරයට එකතු කරගන්න. ඒක ඔයාගේ කොණ්ඩෙට ගොඩක් හොඳයි. ස්වභාවික ආහාර වර්ග වලින් ඔයාගේ කොණ්ඩෙට හොඳ පෝෂණයක් ලැබෙනවා. හිතේ හැටියට එක එක විටමින් වර්ග ඒ වගේ හිතල හිතන විදිහට පාවිච්චි කරන්න යන්න එපා. ඒක හොඳ නැහැ. එහෙම කරනවා නම් ඔයා ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න. එහෙම අහලා පාවිච්චි කරනවා නම් හොඳයි. ඔයාගේ කොණ්ඩය ඔයා ලස්සනට තියාගන්න මේ හැමදේම කරන්නේ ඒක හරියට පිළිවෙලට කරන්න. හිතෙන හිතන දේවල් කරන්න යන්න එපා. ඉතින් ජානවලින් එන ප්‍රශ්නයක් නම්, ආරයට එන ප්‍රශ්නයක් නම් අන්න එතනදී ඔයාට ටිකක් අමාරුයි මේ කොණ්ඩ යන එක නවත්ත ගන්න. හැබැයි ඒකටත් විසඳුම් තියෙනවා නැත්තේ නෑ. දැන් අලුතෙන් මෙතඩ්ස් තියෙනවා. ඔයාගේ කොණ්ඩේ තට්ටේ පෑදෙනවා නම්, ඔයාට විවිධ ගැටලු තියෙනවා නම් ඒවට අලුත් මෙතඩ්ස් තියෙනවා. නමුත් ඒ හැම එකම ටෙස්ට් කරන්න යන්න එපා. ඔයා හොඳට හොයලා බලලා අලුත් මෙතඩ් එකකට යන්න. ඊළඟට ස්ට්‍රෙස් එකට ડિප්‍රෙෂන් වලට මම ඔයාට කියලා දීලා ඇති ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ඒක හොඳ බෙහෙතක්. අපේ channel එකේ තියෙනවා ඒකට බෙහෙත්. ඔයා ගිහිල්ලා බලන්න ස්ට්‍රෙස් වුණාම, ડિප්‍රෙස් වුණාම මොනවද කරන්න ඕනේ කියලා. වැඩ ගොඩ ගැහුණාම, හිත කලබල වුණාම මොනවද කරන්න ඕනේ කියලා අපි කතා කරලා තියෙනවා මේ channel එකේ. ඔයා ඒ බෙහෙතුත් පාවිච්චි කරන්න. ඉතින් ඔය ටික කරනකොට ඔයාගේ කොණ්ඩේ ආපහු හොඳට හැදෙයි, කොණ්ඩේ වැවේයි. කොණ්ඩෙට සාත්තු කරන්න
නිකම්ම තියල තිබ්බොත් එහෙම ඔයාගේ කොණ්ඩේ වාට ඕන විදිහට හදාගන්න බෑ. ලස්සනට හදාගන්න බෑ. ඉතින් ඔය හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයාගත්තට පස්සෙත් ඔයා නොසැලකිලිමත් වෙනවා නම් ඔයාගේ කොණ්ඩේ ලස්සනට හදාගන්න බෑ. ඔයා ලස්සනට පිරිසිදුව උවමනාවෙන් ඔයාගේ කොණ්ඩේට සැලකිල්ල දක්වන්න ඕනේ. ඔයා කොණ්ඩේට සලකන්න ඕනේ. කොයිතරම් හැමදේම තිබුණත් ඔයා කොණ්ඩේට සලකන්න පොඩි වෙලාවක් ගන්න ඕනේ. මම ඔයාට පුංචි ට්‍රීට්මන්ට් එකක් කියලා දෙන්නම්. සිම්පල් ට්‍රීට්මන්ට් එකක් ඔයාට ගෙදරදි කරන්න පුළුවන්. ඒක ඔයාට පාඩම් කරන අතරේදී ඔයා වැඩ කරගන්න අතරේදී කරගන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඔයාට ලොකු වියදමක් යන්නෙත් නැති දෙයක්. ලේසියෙන් කරගන්නත් පුළුවන් දෙයක්. මේක මම කරපු දෙයක්. ඒ නිසා මම දන්නවා මේක ඇත්තටම ඉෆෙක්ටිව් වැඩක්. ඔයා පොඩ්ඩක් රත් කරගන්න පුළුවන් කප් එකක් අරගෙන ඒකට හොඳ පිරිසිදු පොල් තෙල් ටිකක් දාන්න. මේ පොල් තෙල් ටික දැම්මට පස්සේ ඒක ටිකක් රත් කරන්න. ඒකට කරපිංචකොළ කීපයක් දාන්න, ඊළඟට දාන්න උළුහාල් ටිකක්, ඊළඟට පුංචි ලුණු කෑල්ලක් දාන්න, කොමාරිකා මද කෑල්ලක් ඒකට දාන්න. ඊට පස්සේ මේක හොඳට රත් කරන්න. හොඳට රත් කරන්න කියලා කියන්නේ මේක මේ ලුණු කර වෙනකන් නෙමෙයි, ටිකක් රත් කරගන්න. ඒක ටිකක් රත් කරලා බුබුලු වෙන තරමට රත් කරලා ඊට පස්සේ ඒක ඔෆ් කරගන්න. ඊළඟට ඒක ටිකක් නිවෙන්න තියලා, හැබැයි රස්නෙම්ම, මද රස්නෙම්ම ඔයා එක ඔයාගේ හිස් කබලේ ගන්න. ටිකක් මසාජ් කරන්න. හොඳට මසාජ් කරලා පැය දෙක තුනක් ඉඳලා ඊට පස්සේ ඔයාට පුළුවන් හොඳ ෂැම්පු එකක් දාලා ඒක සෝදන්න. ඊට පස්සේ බලන්න ඔයාට කොයිතරම් සැහැල්ලුවක් දැනෙනවද කියලා. ඒක කීප දවසක් කරනකොට වරින් වර කරන්න, සතියකට දවස් දෙකක් විතර මේක කරාම ඇති. මේක කරාම ඔයාට වෙනසක් දැනෙන්න ගනීවි. ඉතින් මේක හරි සිම්පල් ට්‍රීට්මන්ට් එකක්. ඔයා ඒක කරලා බලන්න ඔයාට පොඩි වෙනසක් හරි දැනෙනවද කියලා. ඉතින් මේ වගේ පුංචි පුංචි සත්කාර ඔයාට ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔයාගේම සත්කාරත් ඔයාට කරන්න පුළුවන් ඔයාගේ කොණ්ඩෙට. කොණ්ඩේ නිකරුණේ ඔහේ තියන්න එපා. ඉඳලා හිටලා හරි කොණ්ඩෙට සාත්තු කරන්න. කොණ්ඩෙට සාත්තුවක් ඕනෙමයි. මම කරන ට්‍රීට්මන්ට්, මම කොණ්ඩෙට කරන සාත්තු ගැන මම ඔයාට තවත් දවසක කියලා දෙන්නම්. දැනට ඔයා මේ ටික කරලා බලන්නකෝ. ඔයාගේ කොණ්ඩේ ගැන ඔයාට තියෙන ගැටලු ටික නැති වෙලා යයි. අර මං කලින් කියපු දේවලුත් ඔයා අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගන්න ඕනේ. ඒ අතරේ මෙන්න මේ වගේ පුංචි දේවල් ටිකකුත් කරලා බලන්න.